ආයුබෝවන්. මෙවර උණුසුම් වෙලා තියෙන පළාත් පාලන මැතිවරණයේ බදුල්ල නගර සභාව සඳහා බොහෝ කණ්ඩායම් තරඟවදිනවා. ඉතින් මනෝජ් ටීවී නර්මන ඔයාලට තවත් කණ්ඩායමක නායකයෙක් තවත් නගරාධිපති ධූර අපේක්ෂකයෙක්ව තමයි දැන් හඳුන්වා දෙන්න යන්නේ. මෙතුමාව හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. යසන්ත චන්දිම දිසානායක. දැන් මං හිතන්නේ අවුරුදු 15ක් වගේ කාලයක් බදුල්ල මහනගර සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රී කෙනෙක් වශයෙන් කටයුතු කරන, ඒ වගේම මගේත් හොඳ හිතවතෙක්, ඒ වගේම බදුල්ල නගරය තුළ බොහෝ තරුණ තරුණියන් අතර හරි ඉහළ ජනප්‍රසාදයක් ලබා ගත්ත කෙනෙක්. ඉතින් යසන්ත මහත්මයා, මට කියන්න මුලින්ම මේ දේශපාලනයට ඔබතුමා එකතු වෙන්නේ කොහොමද? මුලින්ම ආයුබෝවන්. ආයුබෝවන්. දේශපාලනේ කියන්නේ මම පාසල් කාලේ සමාජ ක්‍රියාකාරී. සමාජයේ අසාධාරණ දැක්ක හැම වෙලාවෙම මම ඉදිරිපත් වුණා. හැබැයි මගේ මම ජීවත් වෙන්නේ විහාරගොඩ ගම්පලාත් ප්‍රදේශයේ. විහාරගොඩ ප්‍රදේශයේ ලොකු අඩුවක් තිබ්බා නගර සභාව. නගර සභාවේ මන්ත්‍රීවරයෙක් නැති අඩුව තිබ්බා. ඔව්. මන්ත්‍රීවරයෙක් නැති අඩුව කියන්නේ කාණුවක් සුද්ධ කරගන්න බෑ, විහාරගොඩ පාරක් සුද්ධ වෙලා තිබ්බේ විහාරගොඩ කොට්ටාසි මේ නගර සභාවෙන් බොහෝ ඈත වගේ. නොසලකා හැරලා තිබ්බා. නොසලකා හැරලා තිබ්බේ. නගරෙන් ඈත ගමක තියෙන කොට්ටාසයක් වගේ තමයි විහාරගොඩ ආසනේ මේ 2006 මම මැති වෙනකොට එනකොට තිබ්බේ. ඔව්. හදිස්සියකට නගර සභාවෙන් කම්කරුවෙක් ගෙන්න ගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. ඒ අවස්ථාවේ ඒ වකවානුව තුළදී මට ආරාධනාවක් ලැබෙනවා ගරු නිමල් සිරිපාල සිල්ලා මැතිතුමාගෙන්, ඒවා ගරු සුජීව ජයසිංහ අපේ නීතිඥතුමාගෙන්. එතුමා එක්සත් ජාතික පක්ෂ සංවිධායක, එතකොට මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක. මට දෙදෙනාගෙන් එකවර ආරාධනාවක් එනවා නගර සභාවේ තරුණ ලයිස්තුවට ඉදිරිපත් වෙන්න කියලා. තරුණ ලයිස්තුවට ඉදිරිපත් වෙන්න ගිය මේ මම ඕක ගමේ මං ගමේ කොහොමත් ඒකටත් ප්‍රසිද්ධයි, නගරෙත් ප්‍රසිද්ධයි. ජනතාවගේ දැඩි ඉල්ලීමක් තියෙනවා මගේ මාව නගර සභාව ඉදිරිපත් වෙන්න කියලා. ඒක තමයි මගේ මුල් ආරම්භය. මම ඒ තරුණ ලයිස්තුවට නාම යෝජනා අත්සන් කරලා මං ජයග්‍රහණය කරනවා. ඔව්. එතකොට ඒ ඉඳන් මේ දක්වා ඔබතුමා නාගරික මන්ත්‍රී කෙනෙක් විදිහට දිගටම කටයුතු කරනවා. මං හිතන්නේ දිගටම ඔබතුමා හිටියේ පාලක පක්ෂයේ, පාලක මේ නගර සභාව නියෝජනය කරමින්. එතකොට දැන් ඔබතුමා කිව්ව ඉස්සල්ල තමන්ගේ කොට්ටාෂයේ අඩුපාඩු සහ ඔබතුමා පත් වෙන්නේ බදුල්ල නගරයටම, මේ නගර සභා සීමාටම. එතකොට මේ ජනතාව වෙනුවෙන්, බදුල්ලේ ජනතාව වෙනුවෙන් ඔබතුමා ඉටු කරලා තියෙන සේවාවන් මොනවාද මෙච්චර මේ මෙතරම් කාලයකට? මං තරම් තෘප්තිමත් මන්ත්‍රීවරයෙක් මුළු නගර සභා ඉතිහාසෙම නැතුව ඇති. මං තමයි වැඩිම වැඩක් කොටසක් කරපු. මම උදාහරණයට කියන්න. ඔව්. සුමනදිස්ස ගම්මානේ මම ඉස්සල්ලා මැතිවරණ ඉදිරිපත් වෙලා ගමට යන්නේ මඩ වලවල් උඩින් පැන පැන තමයි ගම් වතුර ගහන කාලේ යට වෙනවා. යට වෙන ගම්මානයක් පාරක් තොටක් හැදිලා නැහැ. මඩ වලවල් වලින් පැන පැන තමයි ගම්මානේ මං චන්දිල්ලන් ගිහින්. යාල් පණන්වත්ත යන්න බෑ, පාරවල් පටුයි. පාරවල් පටු වෙනද මේ කිසිම සංවර්ධනයක් දැක්කේ නැහැ මං ඉතින් 2006. අද තියෙන සංවර්ධනේ, එදා තිබ්බ සංවර්ධනේ බදුලු ජනතාවට ඇගෙයිමක් කරලා බලන්න පුළුවන් මං කොච්චර තෘප්තිමත්ද කියලා. හැබැයි 2006 මැතිවරණ ක්‍රමය සමානුපාත මැතිවරණ ක්‍රමයක් තිබ්බේ. ඒ මැතිවරණ ක්‍රමය තුළදී මං බදුල්ලේ වැඩක් නොකරපු කොට්ටාසයක් නැති තරම්. හැබැයි 2018 මැතිවරණයේදී මේක අර කොට්ටාස සමානුපාත මැතිවරණ ක්‍රමයක්. ඒ මැතිවරණ ක්‍රමයේ මේ එච්චර උද්‍යෝගිකින් වැඩ කරන්න පුළුවන් මැතිවරණයක් ක්‍රමයක් නෙවෙයි මගේ මතේ. ඔව්. මේක ඇවිල්ලා බදුල්ල නගරයේ නගර සභා සීමාව වර්ග කිලෝමීටර් 10.5යි. ඔව්. 10.5 මං හිතන්නේ අර සමානුපාතික මැතිවරණ ක්‍රමය තමයි හරි. ඔව්. මුළු නගරේ හැම මිනිස්යාටම වැඩක් කරන්න. මේ මේ කොට්ටාස ක්‍රමය ආවට පස්සේ ඒත් මං මගේ මේකෙන් මම වැඩ කරා. ඔබතුමා පොඩ්ඩක් වැරදි, පාලක පක්ෂ නෙවෙයි. 2018 අපි
Sri Lanka nidas paksa mang itu illan ni. Illan ni. Itu port tu kila handa emak illa. Om ekstra jati paksa handa emak illan wa nidas jati ekstra jati paksa handa emak asal namanya agan wa port tu asal atak agan wa api. Ikan Sri Lanka nidas paksa pahak agan wa janata bukti itu tunak agan. Sabha pita wanda kahat tani balayak ne. Evel awet di nidas jati di api nagar sabha wa api ekter usung kata beno, api Sri Lanka budjana perumah tikka, mage khandaan mage asin tanalinda usung makan aja villa, alamini awud dikke, awunta, adewani awud dikke, api dat, api naik itu mah asin tanalinda, nagra adibutu kore, gua maru naik kare, itu mah didas darati berme awin. Oh, balak usung mak gahgan? Usung mak api dekul latra, eti beno? Eti kerekan no? Usung ප්‍රසිද්ධ නීතිච්ච මාතෘ දෙනක ඉස්සරත් අත්සන් කරනවා. ඔව්. හැබැයි ඒ අවුරුද්දක තුලදී අපි ගමට වැඩක් කරන්න තරම් අපි වැඩ කරලා තිබ්බේ. අපිට කරන්න වැඩකුත් තිබ්බේ නැහැ. මම අනුහරව මගේ කොට්ටාසි. ඒක බදුල් මගේ කොට්ටාසි ජනතාව හොදාකාරවම දන්නවා. ඔව්. මේ ඒකින්න අවුරුද්දක මම හිතන්නේ මේ 18 පත්තිච්ච නගරාධිපතිතුමා එච්චර ජනතාවට කිට්ටුරෙත් නැහැ සේවයක් කරන්න මං හිතන්නේ මහන්සුනේත් නැහැ මං හිතන්නේ කට්ටියගේ ඒ ආවේ ඔක්කොම අලුත් කණ්ඩායම. ඔව්. වොන්ට කරන්නත් බැරි වුණා. ඒකට හොඳම උදාහරණය තමයි දැන් කෝටි 8ක් තියෙන නගර සභාව ඉතුරු වෙලා. ජනතාවට සේවය කරන්න තිබ්බ සල්ලි. හැබැයි ඔවුන් වියදම් කරලා නැද්ද? ඔව්. අපි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද වෙනකොට කොවිඩ් අනතුරු රටේ තිබ්බා. ඒ වෙලාව ඒවත් මේක කිල්ලා අපි අපේ අවුරුද්ද කිල්ලනකොට ඒ කට්ටිය අගියුසුම් උල්ලංඝනය කරා. ඒක පළමු මේක ගියුසුම් උල්ලංඝනය කරාට පස්සේ අපි අයවැයට ඡන්දෙ දීමෙන් වැළකී සිටියා. නගර සභාව මාසයකට අත්තිටෙව්වා. ඔව්. මත අපේ මේ අවුරුදු 4ක තියෙන වසර මාස 6ක් නිකරුණේ ගියා. ඉන්පසුව යලිත් ඔහුන් එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වෙලා තමයි නගර සභාව මේ වෙනකම් දැමුත් තියෙනවා. තාම පාලනයෙන් පාලක පක්ෂය අපි නෑ අපි විපක්ෂේ ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි තමයි දැන් නගර සභාව පිටවගෙන යන්නේ. මේ මට මේ 2018 ඉඳන් මම නගර සභාව ගැන කිසිම තෘප්තිමත් කමක් නෑ. හැබැයි 2016 ඉඳන් මම හිටපු නගර සභාව සීම කාලේ ගරු උපාලි නිසංක මැතිතුමත් එක්ක නායකත්වයෙන් අපි මේ නගරයට කරපු සේවාව ඒක බදුල්ල ජනතාව දන්නවා. ඒ අවුරුදු ගානත් 2018 ඉඳන් මේ මේ බදුල්ල නගරයට වෙලා තියෙන අකටයුතු ඔබතුමාලා දන්නවා ඇති. ඔව්. මේ එතකොට 2006 ඔබතුමාම කියනවා 2006 ඉඳන් ඔබතුමා විශාල වැඩ කොටසක් ඔබතුමාගේ කොට්ටාසය වෙනුවෙනුත් කරනවා ඒ වගේම නගරය වෙනුවෙනුත් කරනවා කියලා. නමුත් 2018 මැතිවරණයේ ඔබතුමා කිව්ව විදිහට මම පළවෙනි ප්‍රශ්නය අහන්නම් 2018 මැතිවරණයේ සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ මන්ත්‍රීවරු 15 දෙනෙක් පත් වෙලා හිටියා. ඊට පස්සේ මේ කොට්ටාෂ ක්‍රමයට ආවම මන්ත්‍රීවරු 25ක් දක්වා මේක වැඩි වෙනවා. ඒකෙන් ඒ 10 දෙනෙක් වැඩිපුරත් පත් තුනේකේ විශේෂ වාසියක් මේ බදුල්ලේ ජනතාවට සැලසුණාද මන්ත්‍රීතුමා? 75ක් නේ. 75ක් නේ. මං කියන්නේ ඒ වැඩිවිච්ච මන්ත්‍රීතුරු මං කියන්නේ 15වත් වැඩි මේ බදුල් නගර සභා සීමාවට. මේක ඇවිල්ලා වර්ග කිලෝමීටර 10.5 තියෙනවා. ඔව්. එක්කෙනෙකුට 1 කිලෝමීටර 10 දිනක් ඇති මේ නගර සභාවට. ඒකට නගර සභාවට කම්කරු 15 දිනක් ගන්න තිබ්බා. ඒතර ඊට වැඩිය සේවයක් වෙනවා. මං හිතන්නේ ඔබතුමා අහලා ඇති සුදු වලි. ඔව්. සුදු වලි ටිකක් ගත්තා වගේ තමයි මං හිතන්නේ මේ ක්‍රමය තුලදී. ඔව්. දැන් අපි මේ සාමාන්‍ය ජනතාව විදිහට මේ අපිට දැනන දේත් ඒකයි. මේ 15 දෙනෙක් ඉද්දි කරන තරම්වත් වැඩක් මේ කරගන්න බැරි තත්ත්වයකට දැන් නගර සභාව මේ අර්බුදකාරී තත්ත්වයකට පත් වුණානේ අවසාන අවුරුදු මේ පහේ. එතකොට දැන් ඉතිරි ඊළඟ ප්‍රශ්නේ මට එනවා. ඔබතුමා කියනවා ඔබතුමාගේ නැගිනින කොට්ටාෂයට ඉතා විශාල වැඩ කොටසක් ඔබතුමා කරලා තියෙනවා. මේ ඒ අනුව ඔය ආල්පානම් මත සහ විහාරගොඩ ඔය 15 ඔය ටික තමයි බදුල්ල නැගිනින චන්ද කොට්ටාෂය වෙන්නේ. නමුත් ඔබතුමා 2018 මැතිවරණයේදී ඒ කොට්ටාෂය පරාද වෙනවා. ඒකට හේතු වෙන්නේ නැත්තේ මොකද්ද මේ මන්ත්‍රීතුමා? ඒකට හේතුව තමයි ප්‍රධාන හේතුව තමයි මම ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම කඩාණිගේ කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. ඔව්. හරි. එතකොට ඒ වෙලාවේදී
හොඳ ප්‍රබල අපේක්ෂක තමයි විහාරගොඩ කොට්ටාසි සමාජික ක්‍රියාකාරී ප්‍රබල අපේක්ෂක තමයි ඒ මේකට මම වගේම දක්ෂ එක්කෙනෙක් කොට්ටාසි වර්ණි අපි දෙගොල්ලගේ චන් මට ඉන්න තිබ්බ චන්ද එක පැත්තකට බෙදලා ගියා දෙපැත්තකට බෙදලා ගියා එයාත් හොඳ සමාජික ක්‍රියාකාරීක සීල් ගම්මේ සමිත සමාගම වල නියෝජනය කරමින් ගමට සේවයක් කරන මිනිස්සු කරපු මිනිස්සු ඒ බව මම හොදා කරනවා ඒ ඡන්ද දෙකට කැඩීම තුලදී තමයි එක්සත් ජාතික පරිෂද වාසියක් වෙන්නේ හැබැයි ඔබතුමාලා ඊට පස්සේ මේ ඔයාලට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක කොට්ටාශයක්වත් ජයග්‍රහණය කරන්න බැරි වුණාට බෝනස් ගත්ත සීලු මේ ඡන්ද සංඛ්‍යාව අනුව බෝනස් මන්ත්‍රී දුර පහක් ඔයගලන්ට හම්බ වෙනවා ඒකෙන් මේ ඉන්පසු තමයි ඔයගොල්ලෝ නැවතත් මේ නියෝජනය කරන්නේ ඔබතුමා කියන්නේ ඒ අවසාන වසර පහ තෘප්තිමත් විදියට ජනතා සේවයක් කරන්න බැරි වුණා කියන එකද දැන් ඔබතුමා කියනවා වැඩක් කෙරුන්නේ නැහැ කියලා පෞගේ කාට නමුත් මම මේ පුරවැසියෙක් විදියට දකිනවා මේ මන්ත්‍රීතුමා බදුල්ලේ කුණුවල බොහෝ ලොකු ගැටලුවක් වෙච්ච මුළු මේ බදුල්ලම ගඳ ගස්සගෙන මිනිස්සු ඉඩම් අතහැරලා ගියා එතන මේ ගිනි අරගෙන මුළු බදුල්ලටම ගැටලුවක් වුණා මේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ඇවිල්ලා ඒක නිව්වා ඒ මේ තිබ්බ ප්‍රශ්නේ මේ පහුගිය පළාත් පාලන කාලය තුල පහුගිය නගරාධිපතිවරයා යටතේ මේ විසඳනවා ඒක දැන් ඒක මේ සම්පූර්ණ මේ ක්‍රීඩාංගනයක් කරලා මම දැක්කා මේ දැන් සති දෙකකට උඩදී ඒකේ ලොකු කානිවල් එකක් පාවා තියෙනවා මේව හොඳ වැඩ නෙමෙයි මට කවුද කිව්වේ නගර සභාවෙන් කරා කියලා ඒක මේ නගරාධිපතිතුමා මූලික වෙලා කරා කියලා නගරාධිපතිතුමාම මට ප්‍රකාශ කරා පට්ටපල් බොරුව බොරුව ඉවංචාවම තමයි තින්නේ මම හිතන්නේ පට්ටපල් බොරුව ඔබතුමා ඕක කරේ ඇත්තම කියනවා නම් අකාර්යක්ෂම විදියට ඕක තියෙනකොට ඔව් ඒකට පත් වුණා කාර්යක්ෂම විදියට මේ වැඩ කරන මෛත්‍රී ගුණරත්න ආණ්ඩු කාර්ය මේ බබදුල්ල ආණ්ඩුකාරතුමා ඔව් එතුමා මේ මම හිතන්නේ මම එතුමා ගැන ප්‍රශ්නයක් කියන්න ඕනේ ඔව් ආණ්ඩුකාරවරයෙක්ගේ දැක්ක කාර්යක්ෂම ආණ්ඩුකාරතුමා ඔව් එතුමා කුණුවලේ රැස්වීමක් තියලා ඔව් රාජ්‍ය නිලධාරි ගිනල්ලා ඔය දෙකේ පළාත් පාලන කොමසාරිස් කාර්යාලය ඔබතුමා ඔන්න ඉන්ටර්වියු එකක් කරලා දැන් අහන්න හැබැයි එතුමාගේ කාලේ ඒක කරගන්න බැරි වුණා නේ එතුමා මේ රැස්වීම තිබ්බට අපි එතන වැඩක් කරුන්නේ නැහැ නේ මන්ත්‍රීතුමා එතුමා ඊට පස්සේ එතුමා දේශපාල මේ පෙරලියත් ඔව් ඉවත් වෙනවා ඔස් රාජා කොල්ලුරි නැතුනේ ඔව් අපේ කොවිඩ් සමයේ අභාව ප්‍රාප්ත වෙච්ච රාජා කොල්ලුරි මැතිතුමා ආණ්ඩුකාරතුමා ඔව් මම ඊට මතක් කරන්න ඕනේ පළාත් පාලන කොමසාරිස් අපේ මංගල මහත්තයා ඔව් ඒ පළාත් ඉංජිනේරුතුමා ඔව් නගර සභාව සම්බන්ධුනේවත් නැහැ ඒ පළාත් පාලන කොමසාරිස් කාර්යාලය හරහා තමයි මුදල් යොදවලා ওই වැඩේ ක්‍රියාව වුණේ ඔබතුමා මම බොරුවක් කියනවනම් ඔබතුමාට පුළුවන් ඔය විස්තර ටික හොයාගන්න නගර සභාවට යෝජනාවක් වත්තාවද නගර සභාව රුපියලක්වත් දුන්නද පට්ටපල් බොරුව ඒ යෝජනාව නගර සභාවට ආවම ඔබතුමාලා කඩකප්පල් කරා කියලා තමයි මම මේ ඔබතුමාලා නගර සභාවට මොකක්ද ආපු යෝජනාව කියන්නේ දාපු යෝජනාව ඒක නගර සභාවේ භූමිය නගර සභාවේ සතු දෙයක් නේ ඒක ආණ්ඩු කාර්යාලය බලතල තියෙනවනේ එතකොට නගර සභාවේ සහභාගීත්වයක් නැතුව ඒක කරන්න පුළුවන්ද මම හිතන්නේ කවුරුත් සහභාගී වුනේ නැහැ පස්සේ ක්‍රිකට් මැච් එකක් නම් ගවන්න සභාව කට්ටිය කියලා ඒ ඔබතුමා කියන්නේ ඒක නගර සභාව ව්‍යාපෘතියක් නෙවෙයි නෑ 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 ආණ්ඩුකාරතුමාලගේ මැදිහත් වීමෙන් එතකොට ඒකට මුදල් යොදවෙන්නේ කොහෙන්ද පළාත් පාලන කොමසාරිස් කාර්යාලය ආ ඒගොල්ලෝ මම හිතන්නේ ආසියානු සංගරුත් බැංකුවේ ආධාර වලින් තමයි එහෙම නම් ඉතින් නගර සභාවට ඒ මුදල් ලැබෙන්න දෙපයි නගර සභාව මුදල් ඒ කොන්ත්‍රාත් කරුවන්ට මුදල් ගෙවන්න දෙපයි ඒ පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට තමයි කොන්ත්‍රාත් කරුවන්ට මුදල් ගෙවන්නේ ඒ සභාවට එවැනි විශාල මුදලක් ආව නම් අපි දැනගන්න දෙපයි මම හිතන්නේ ගාව ගත්තවත් නෑ කවුරු එහෙමද? ඇයි ඔබට කවුරු හරි කිව්වද? නෑ හරි මේ ඒක නගර සභාවෙන් මම හිතන්නේ සිද්ධ වුණා නගර අධිපතිතුමා ඔන්න අනුන්ගේ දරුවන්ට උපැන්න දෙනවා කියන්නේ ඕක තමයි. ඔච්චරයි කියන්න තියෙන්නේ. හරි මන්තුමා හරි. හරි. බදුල්ලේ නගරයේ ජනතාව වෙනුවේ අනිවාර්යෙන් බැරි වුණා. බැරි වුණා. අපි හිතපු දේවල් ගොඩක් බැරි වුණා. අපි හිතුවේ මගේ හොඳ එලා හොඳ මේ වරණ මැතිවරණේ එතුමා ඉදිරිපත් වෙන්නේ නෑ. හොඳ නායකෙක් හොඳ දැක්මක් තිබ්බ නායකෙක් තමයි අසිත නලින්ග කියන්නේ පළපුරුදු නායකෙක් දක්ෂ ව්‍යාපාරිකෙක් මම හිතන්නේ ඌට තිබ්බා ඌගේ අදහසක් තිබ්බා ඌගේ තිබ්බා පිටරටවල සමග නගර සමග ලොකු සම්බන්ධයක් තිබ්බා රටේ ලොකු නායකයන් අතර ලොකු සම්බන්ධයක් තිබ්බා ඒ සියල්ලගේම උදව් අරගෙන
api aurudu api da aurudu na dila dibana api nagare wenasak karanna dibba api aurudu deka hondata mathi habai me 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 portu ingilapu kandayama uddaccha vela me me ඒ උද්දච්චකම තමයි මේ මේ රටට බලපෑවෙත් මං හිතන්නේ. ඔව්. අර නියතමානීව අපිට ඒ අවුරුද්ද දෙක ලබා දුන්නා නම් මං හිතන්නේ අපිට ඒ අවුරුද්ද දෙක මං හිතන්නේ අසිත නලින්ග රංග එයා ගාව එතුමා ගාව තිබ්බා. ඔව්. දක්ෂ සලස්ම මේ නගරයේ සංචාරක කලාපයක් කරන්න එතුමාගේ තිබ්බා අදහස. එතුමා දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ ඒ ටික අපිට කරගන්න බැරි වුණා. මේ මන්ත්‍රීතුමා දැන් මේ අසිත නලින්ද රංගේ ඔබතුමාලගේ හිටපු කණ්ඩායම් නායකයා. ඔව්. එතකොට එච්චර හොඳ මේ සම්බන්ධතා එක මේ නගරයේ දියුණු කරන්න එතුමා ගාව වැඩසටහනක් තිබුණා නම් ඇයි මේවර එතුමාට ඉදිරිපත් වෙලා ඒ අදහස් බදුලි ජනතාවට කියලා ඒ මේ නගරාධිපතිතුමිය ලබා ගන්න එතුමා මේ ඇයි උත්සාහ කරේ නැත්තේ ඇයි ඉවත් උනේ එතුමාගේ පෞද්ගලික වැඩ මම හිතන්නේ එතුමාගේ ව්‍යාපාර කටයුතු වලට මම හිතන්නේ 2006 ඉඳන් ව්‍යාපාර කටයුතු එතුමා වැඩි යොමු වුණේ නැහැ මම හිතන්නේ එයා තුමාගේ පෞද්ගලික හේතු තියෙබ්බා එතුමාට අර කරපු වැඩේ ඉඳන් දේශපාලනික ගැන මේ දේශපාලඥයන් ගැන එතුමා හරි අවංක හිටපු උපනගරාධිපතිතුමා මේ අවංක නගරාධිපතිතුමෙක් එතුමා එතුමාගේ මම හිතන්නේ කලකිරීමකුත් ඇති වෙන්න ඇති මේ දේශපාලන ක්‍රමයේ දේශපාලන මම එතුමා මං වගේම තමයි බදුලි පිටි ප්‍රදේශයට ඉතාමත් විශාල සේවයක් කරපු මම හිතන්නේ ඉතිහාසයේ වැඩිම වැඩ කරපු බදුලි පිටි වැඩ කරපු මන්ත්‍රීවරෙක් නම් එතුමා එතුමාට මේ කලකිරීමක් ඇති වෙන්නත් ඇති අනිත් එක මේ එතුමාගේ පෞද්ගලික ව්‍යාපාර අනිත් එක පෞද්ගලික ප්‍රශ්න ඒවා තියෙනවා හැබැයි එතුමා මගේ පිටිපස්සේ එතුමාගේ එතුමාට කරන්න බැරි දේවල් කරන්න එතුමා මගේ හේවණල්ලක් වගේ මගේ පිටිපස්සෙන් ඉන්නවා නිතරම ඉදිරියටත් හරි ඊළඟ ප්‍රශ්නේ මන්ත්‍රීතුමා ඔබතුමා මුලින්ම පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වෙනවා ඊළඟට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නවසාන එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වෙලා මේ අවසාන මේ මැතිවරණයේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වෙනේ නමුත් මේ පාර ඒ ඒිනුත් බැහැර වෙලා ස්වාධීන අපේක්ෂකෙක් විදියට ඔයගලගේ ලකුණ මම හිතන්නේ ෂර්ට් එක ඔය පාට තමයි මේ පාට ඔව් එතකොට ඇයි ඔබතුමාලා මේ ඒ ස්වාධීන කණ්ඩායමකින් මේවර ඉදිරිපත් වෙන්න තීරණය කරන්නේ ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් වෙන්නේ ඔබතුමා දන්නවා ඇතිනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන අරමුද මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නායකයෝ අපිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කිසිම මේ 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 පක්ෂය අපිට තරඟ කරන්නවත් අපිට කිසිම ආරාධනයක් කරන්නේ නැහැ මම හිතන්නේ දැන් මේ අරමුදත් එක්ක මේ මේ නායකයෝ වෙන වෙන වෙවිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පොඩි අඩා අනවශ්‍ය දේවල් අනවශ්‍ය දෙයක් මේ අකාරස්ම පොක්ෂයක් වෙලා තියෙන්නේ එම නිසා තමයි මේ මෙවරත් මම හිතන්නේ අපි කල්පනා කරා අපි වගේ අපිත් මේක පස්සට ගැව්වොත් මේ නගරය මේ නගරයට වෙන දේ හිතා ගන්නවත් බෑ මම හිතන්නේ පළපුරුද්ද අනිවාර්යයෙන්ම මේ මේ නගර සභාවට අපි දෙයක් ඉගෙන ගත්ත දේ අපි නගර සභාවට සේවයක් කරන්න ඕනේ. ඒ නිසා තමයි ස්වාධීන කණ්ඩායම. මේක මම මේ මේවර කණ්ඩායම් නායක වෙලා මම ගමින් ගමට ගිහිල්ලා දක්ෂම මම හිතන්නේ අපේ ගාව තමයි දක්ෂම කණ්ඩායම ඉන්නේ. දක්ෂම කණ්ඩායමක් තෝරගෙන අපි ස්වාධීන මේ ඉදිරිපත් කරනවා. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. නැතිවෙච්ච සීන නගරවැසියන්ට යලිත් ලබා දෙනවා. හරි. මේවර ඔබලාගේ ඒ ස්වාධීන කණ්ඩායමෙන් ඔබතුමාව නගරාධිපති අපේක්ෂකයා විදියට තෝරා ගන්නවා. ඒකට හේතු වෙන්නේ නැත්තේ මොනවද මන්ත්‍රීතුමා? මගේ පළපුරුද්ද, මගේ හැකියාව, මගේ දක්ෂතාවය. ඒ දේවල් බලපන්නත්. හරි. එතකොට දැන් ඔයගලන්ට විශ්වාසයක් තියෙනවා මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. මේ ඉන්න කණ්ඩායමත් ඒක කියලා. එතකොට මේ මන්ත්‍රීතුමා දැන් බදුල්ලේ ඔබතුමා ඉස්සලා කිව්වා වගේම මේ ඇල්ල වෙනකන් එන සංචාරකයෝ බදුල්ලට එන්නේ නැහැ. බදුල්ලේ එක සුද්දෙක් දකින්න හැට දකින්න නැහැ. එතකොට මේ සඳහා කළ යුතු ක්‍රියාමාර්ගයන් බොහෝ දේ තියෙනවා. ඒ සම්බන්ධව වැඩ තියෙන වැඩසටහන මොකද්ද ඔබතුමාගේ? ඔබතුමා දැන් නගරාධිපති ධූරයට තරඟ වදිනවා. මාර්තු 9 වෙනිදා මැතිවරණයේදී ඔබතුමා නගරාධිපති ධූරයට පත් වුණා. ඔබතුමාගේ තියෙන වැඩසටහන මොකද්ද? මේ නගරය සංවර්ධනය කරන්න. සාල වැඩ කොටසක් තියෙනවා. ඒක රහසක්. ඒක මම දැන් කියන්නේ. හැබැයි මම එකක් කියන්න. ඔව්. හරිද? මම එකක් කියන්න. උද්භිද උද්‍යානේ
Oh. Mangi tani udbit udyane mangi loke kohewat nae. Meka me baulan. Oh. Vishesha baul warga. Oh. Baul warga me heti pradesha tula visalama visalwasin mangi tani langkawe loke kohewat nae me wagi tana. Oh. Har dan me adine karanda loke vishwavidyala kipyakma thiyena. Allah sancharak ini, apit itu mau baul pakai promote kerela, mereka, ek itu ramah kaya dong, itu na, apa, naik yang ke pedi-pedi ada asli na, visi widya ada samaga sahaja cakar lagi na, ini bagi, di, adyene keranda, ini, alut dewan, alut dewan lah pegawai ini, apit dan khanu hadala, paru hadala, light dana kita ini dan nakar sabaya sangkal pun yuti. Oh, agak alut deh val, udah tiro, tapi mereka rasa ke diri mantia agak dong. Hari. Eka ne, memi udbi de udya ane, sanggar dini kiri memi pada salah semua kogol lantai tiro. Ewa game memi nagari memi idiri khati itu sanda pada salah semua kogol tiro. Dana te ewa rasa kita tiaga karna, mukadu meteri ngiar. Hebei, manti tu mala deng obat tu mala idiri di chandi illan deh ana kota. Minisu ahan wani memi gatalu prasen tiara deh val obat tu mala keng ahalat amai thoragan nyapek sike memi Chandey prakash karana eto kota obutu mala kohomada me chandey sadamu idiripat mama kandayam nayaka oh man karupu weda tika balla mata me mewada chandu denna man eka wediye wedak karunu ne 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 den obutu ma kandayam nayaka eto kota obutu ma ge kottase obutu ma jayagrahane karala vitarak me wede karanna bae eto kota kottase 15 ge jayagrahane obagolla laba gannunu bahutare e sadha mokadda weda sarasa yodala di eka taman man kiyanne Mangai kunta kandai mak dal di no, mata me kandai moni weda keran no. Oh. Emanisa, mama keran lati no weda, mama me mama keran lati no weda, nakar besi sial lama dal no. Oh. Api jati bediak ne, agam bediak ne, mata pali attekai, pansal attekai, koi attekai, api sial minister tekai hoding in no, ma idi reta em sial minister sungge me ke pura besiyo. Oh. Arag dau arag ne ma weda keran no, me. Guru Dewa kian depan kian, mang kerupuk ada tiro. Enang, me, obatuma me wara suadi na kandai naik heavy di ata patte lainna, obatuma teka honda kandai makin na kira obatuma kina, Manoj TV, narapan dalan tawa me badul lebih terang nih, mulu langka ema, eva gema, loke ratawal lalu apa me sakaccha balagini na, badul le sambandu boho pirsa kina magit teka. Ini sah, orang terdahana kali ini masalah tamu yang kami negara adipati apa ekshigeo ge wedesara small, apa me prekshig jantah orang itu patkan tamu yang me wedesaraan kare, itu yang esa dah, obat cuma me avilla me mangitte kami ini dia pilih sandarai, yedinna awat obat cuma setujuan teruah, eva game. Idiri ini obat cuma balaporan tuin ini dia tamu, badul le mahanagar sabawi negara adipati duriya hambela, badul le negara negeri jantah menuin. Sebagai kerana obat itu mahal, wasana dan syakti lebih negara, manusia ini memang perhatian kerana bom stuti, obat itu stuti.